අයිබෝවන් අපි අද කතා කරන්නේ recording.lk එකෙන් acupressure points ගැන අපි ගත්තොත් කොන්ද වේදනාව පිටකොන්දේ ගොඩාක් අයට අධික වේදනාවක් එනවා මේ පිටකොන්දට අදාළ ඉන්ද්‍රියයන් හොඳට සම්භාවනාවේ වෙන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් ඒ කොන්දේ අමාරු කාලයක් තිස්සේ පවතින කොන්දේ අමාරු නැති අය වුණත් කරනවා නම් ඒගොල්ලන්ට හොඳයි මේ විද්‍යාව කියලා දෙන්න එපැයිනේ මේක දැනගෙන කියලා දෙන්න ඕනේ විශේෂයෙන්ම දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් වශයෙන් මට මේක කියලා දීමේ හැකියාව තියෙනවා ඕගොල්ලන්ට විශේෂයෙන්ම අපේ අය කැමතිනේ ලෙඩ සුව කරගන්න පුළුවන් තරම් ඉක්මනට විශේෂම වේදනාව වගේ ඒවා මම නිතරම කියන කතාවක් තමයි අපේ වැඩසටහන් වලට ගියාම වේදනානාශක ගන්න එපා බැරිම අවස්ථාවක් වුණොත් පමණක් ගන්න මොකද හේතුව අපිට ගොඩක් රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා මේ නිල මධ්‍යස්ථාන සම්භාවනය කිරීම තුලින් acupressure points therapy එකකට ලක් කිරීම තුලින් මම උදාහරණයක් පෙන්වන්නම්කෝ කලින් එකෙත් මම පෙන්නුවා මෙන්න මේ විදියට දිගට මේ හොඳට උඩට පිරිමදින පහළට නෙමෙයි මේ අපට ඇඟිල්ලෙන් අරගෙන මෙහෙම උඩට කරන්න මේ අතෙත් විනාඩි 5ක් විතර කරන්න මෙහෙම හොඳට මේ ඇඟිලි දිග ඇරෙන්න ඕනේ අපේ අය ගොඩක් කරන්නේ මෙහෙම තියාගෙන බෑ මේ ඇඟිලි සෑම අවස්ථාවක නිල ප්‍රතිකාර කරනකොට නිල මධ්‍යස්ථාන තෙරපනකොට අනිවාර්යයෙන්ම ඇඟිලි ඈත් වෙන්න ඕනේ එතකොට තමයි ප්‍රෙෂර් පොයින්ට්ස් ඕපන් වෙන්නේ ස්ථාන දැන් මෙතන උනත් දැන් හොඳට හාඩි ගතියක් තියෙනවා දැන් මෙහෙම කරනකොට මෙතන ටිකක් ස්ලොප් ගතියක් තියෙනවා එහෙම වෙන්න බෑ මෙහෙම දිගාරිනකොට මේවා ටිකක් ඇක්ටිව් වෙන්න ගන්නවා දැන් ඔන්න බලන්න මේ කරනෝ මෙන්න මේ විදියට හොඳට නිල මධ්‍යස්ථාන උඩ අතට අඟල් දෙකක් විතර පහළ ඉඳලා උඩට කරගෙන ඉන්න විශේෂයෙන්ම කොන්දේ අමාරු නැති වෙලා යනවා මෙන්න මෙහිම කරන්න විශේෂයෙන්ම කාන්තාව උදවියට තරුණ මහලු සෑම කෙනෙක්ම කාන්තාව එන්නේ එන්නම වැඩි මේ කොන්දේ අමාරු එනවා අපි ළඟට එතකොට මම මේකෙන් කියන්න බලන්නේ ඕගොල්ලන්ට මේ ලෙඩ සුව කරගන්න පහසුනේ හැමෝම කැමති නිකන් ඉඳලා ලෙඩ සුව කරගන්න බෑනේ එක එක channel චලනින් වලට යනවා ගන්න මුදල මදි ඒ channel fees කවාගෙන එතන පැය ගණන් ඉඳගෙන කොළඹ සමහර විට යන්න පුළුවන් සමහර විට ඒ ස්නායු සම්බන්ධයෙන් ඉන්න ડોක්ටර්ස්ලාට channel කරන්න ඕගොල්ලන්ට යන්න වෙන්න පුළුවන් මම මේ කියන ක්‍රමෙත් කරලා බලන්නකෝ ලෝකක් ප්‍රසිද්ධ ක්‍රමයක් විශේෂයෙන්ම බටහිර රටවල් වල විශේෂයෙන්ම චීනයේ ජපානයේ ටිබෙටයේ තවත් රටවල් ගත්තොත් ඉන්දියාව ශ්‍රී ලංකාව පැරණි මිනිස්සු මේ ස්ථාන කරා නමුත් මේ වෙනස් වෙන ලෝකයක් එක්ක දියුණු තාක්ෂණයක් එක්ක මේවා නැති වුණා. ඇයි අපි මේවා කරන්නේ නැත්තේ? මේවා ඇත්තටම පැරණි පොතපතේ අපේ රාවණා රජුගේ පොතපතේ පවා අපි ළඟ තියෙන ලේකණවලදී මට සම්බු වෙලා තියෙනවා. ඒවා හරි වටිනවා. ඇත්තටම කියනවා නම් ඒවා සංරක්ෂණය කරනවා මම. ඇත්තටම කියනවා නම් මොනතරම් උතුම්ද අපේ මේ නිල මධ්‍යස්ථාන. මම මෙච්චර කියන්නේ අපේ විශේෂයෙන්ම තරුණ කාන්තාව විශේෂයෙන්ම යෝග කරන්න එනවනේ මගේ කොන්දේ අමාරුව තියෙනවා සර් ඉක්මනට හොඳ කරගන්න පුළුවන්ද? මං කිව්වා හොඳ කරන්න පුළුවන්. ඔපරේෂන් කළා නැත්තම් වෙනත් බරපතල රෝග නැතිනම් ඒ රෝග සුව කරන්න පුළුවන්. තව විද්‍යානුකූල කතාවක් තමයි මේ රටේ පුරවැසියෝ විශේෂම කාන්තාව සමස්ත කාන්තාවම විටමින් D කියන ඌනතාවයෙන් පෙළෙනවා. ඔන්න මතක තියාගන්න. මේක ආයුවේ ඒ කියන්නේ දේශීය පාරම්පරික වේද මහත්යෙක් වශයෙන් මට මේක බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට එන ගොඩාක් රෝගවලට ප්‍රධාන හේතුවක් තමයි විටමින් D. සමස්ත රටේ කාන්තාවම විටමින් D කියන විටමින් එක ගන්න පුළුවන් නම් සෑහෙන්න කොඳු ඇට පෙළට ආශ්‍රිත රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම තමන්ගේ ආයුර්වේද වෛද්‍යවරයා වෙන්න පුළුවන් දේශීය වේද මහත්තයා වෙන්න පුළුවන් තමන් channel කරන වෛද්‍යවරයා වෙන්න පුළුවන් ඒගොල්ලන්ගෙන් උපදේශකුත් අරගෙන මේක කරා නම් ආයුර්වේද මම කැමති ගොඩක් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරකින් මේ උපදෙස් අරගෙන කරනවා නම් ඒ විටමින් D කියන කැප්සූල්ස් තියෙනවාද ඒ කැප්සූල්ස් ගන්න විශේෂ සමස්ත කාන්තාවෝ ගත්තර කිසිම වරදක් නැහැ අනිවාර්යයෙන්ම ගන්න විශේෂයෙන්ම මේ දවස්වල ටීවී වල ගොඩක් කියනවා හිරු එළියේ ඉන්න කියලා විශේෂයෙන්ම බටීර වෛද්‍යවරු කියනවා ටීවී වල දරුවන්ට තියන්න ඉතින් අපේ අය හිරු එළියේ එනකොටම ගේ ඇතුළට පැනලා දුවනවනේ අද අවුයි එළියට බහින්න බෑ එහෙම එපා කියන්නේ විශ්වයත් එක්ක විශාල කිරණ පද්ධතියක් තමයි මේ හිරුගෙන් තියෙන්නේ සූර්ය දිවිරාජයන් රෝග ගණනාවක් සුව වෙනවා මම හැමදාම උදේට සූර්ය දිවිරාජයත් එක්ක පුදුම විදියට ලෙන්ගතු වෙලා අපි දෙන්නා එක්කෙනෙක්
ඔගොලොත් එහෙම හිතන්න. සූර්ය දිව්‍ය රාජයයි ඔයයි එක්කෙනෙක්. ඒගොල්ලොත් එක යාළු වෙන්න ඕනේ. මිත්‍රශීලී වෙන්න ඕනේ. ඒගොල්ලෝ සූර්ය දිව්‍ය රාජයයි චන්ද්‍ර දිව්‍ය රාජයයි කියන්නේ අපේ විශේෂම මේ ධන ශරීරයේ හටගන්නා රෝග තුනෙන් දෙකක් සුව කිරීමේ හැකියාවක් තියෙනවා ඒගොල්ලන්ගේ ශක්තියින් වලට. හැබැයි ඒගොල්ලන්ට ලෙන්ගතු වෙන්න ඕනේ. පරිසරයට ආදරය කරන්න ඕනේ. මෙඩිටේෂන් කරන්න ඕනේ. යෝගවලට අනුගත වෙන්න ඕනේ. ඒ ව්‍යායාම ටික කරන්න ඕනේ. අවුවේ ඉන්න ගමන්ම හිරු එළියත් එක්ක උදේ 7ට 7 මාට විශේෂම නැගෙනහිර සිටිජේ ඔය පොතුවිල්ල අම්පාරේ පැත්තෙන් තමයි එන්නේ. මම වස්ත්‍රායිර පළාතේ නිසා මගේ නිවසේ බොහොම මගේ යෝග සෙන්ටර් එකේ පවා සෑම තැනකම මම නැගෙනහිරට සා ඊසානේ තමයි ඒ සූර්ය නමස්කාර සහ සූර්ය දිවී රාජ්‍යත් එක්ක ගනුදෙනුව කරන්නේ. බලන්න ඒ තරමට ඒ කිරණ ඒ තියෙන ඒවැ එනවා කිරණ ශක්තියක්. ඒ කිරණ තමයි ශරීරයට ගත වෙන්න ඕනේ. තව ඒක ගැඹුරෙන් කතා කරන්න පුළුවන් අපි වෙනම මාතෘකාවක වෙනත් වීඩියෝ ක්ලිප් එකකින් අපි කතා කරමු. මේක හරි ලස්සන මාතෘකාවක්. ඉවර කරන්න බෑ මේ මාතෘකාව. මොකද ඒ කර්තව්‍යයත් එක්ක නියලී සිටියොත් ඒ පරිසරයත් එක්ක හිටියොත් පුදුම විදියට ආශ්චර්යයක් වෙනවා. මට දවස ගානෙම සූර්ය දිවි රාජයයි මමයි එක්කෙනෙක් කියලා හිතාගෙන අපි දෙන්න සමහර වෙලාවට කවුරු හරි කමන්නේ මේක දැනගත්තට අපි දෙන්න හැංගිමුත්තම් කරනවා සමහර වෙලාවට. මගේ ජනේලෙට එන උදේ පාන්දර මම හැංගෙනවා. එයා ඊට පස්සේ එයා හැංගෙනවා. ගස් අස්සේ නින්නේ මම අප ඔළුවේ දාලා බලනකොට එයා හැංගෙනවා. එයා හැංගෙනකොට මම හැංගෙනවා. නිකන් ඒක නිකන් මනසට පට මේ ඒකට කියනවා මේ වචනේ මනසට හරිම නිරෝගී. මම මේ බුද්ධ සයිකොලොජි පාර්ට් එකක් මෙතන මම මේ කියන්නේ ඕගලන්ට. මේ සූර්ය දිව්‍ය රාජ්‍යය කියන්නේ විශේෂයෙන්ම ඊයේ පෝයේනේ. පෝයේ දවසෙත් චන්ද්‍ර දිව්‍ය රාජ්‍යය. මේ දවස් ටිකේම චන්ද්‍ර දිව්‍ය රාජ්‍යය මගේ කාමරේ ළඟ අහසේ ඒ හඳ හොඳට ලොකුම රවුමට බෝලේ තියෙනවා. අපි කියන්නේ හඳේ හාව ඉන්නවා කියලා පොඩි කාලේ. ඒ වගේ ලස්සරට පේනවා. එයත් එක්ක යම් කිසි දෙයක් විශ්වයට කියන්න පුළුවන් රහසිගතව. අනිත් අය දැනගන්න ඕනේ. රහසින් කියන්න. ඔයාට අවශ්‍ය දෙයක් තියෙනවනම් ඔයාට මිඩ බුදල් වල ප්‍රශ්නයක් තියෙනවනම් විශේෂයෙන්ම මේ සූර්ය දිවි රාජය සහ චන්ද්‍ර දිවි රාජය කියන්නේ මගේ ජීවිතේට අපි දෙන්න එක්කෙනෙක්. සූර්ය දිවි රාජයයි මමයි එක්කෙනෙක්. ඕගොල්ලොත් එහෙම හිතන්න. එතකොට එහෙම හිතනකොට පරිසරයට ඉබේම ආදරය කරන්න හිතෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආකර්ෂණය එනවා. ඒක හරි පුදුම විද්‍යාවක්. ඊයේ අපි යෝග වැඩසටහනක් කරා. බොහොම දුෂ්කර ගම්මානයක පැල්මඩුල්ල පාතකඩ කියන ඒ පුළුන් ඇල්ල කියන ගම්මානේ ඒ දිය ඇල්ල උඩ විශාල වර්ෂාවක් තිබුණා. ඒ වර්ෂාවේ අපේ ගෑනු දරුවෝ හිටියා ඔක්කොම 29ක් විතර හිටියා පිරිමි දරුවොත් එක්ක. අපි වැඩසටහන දැන් කන්ද තරණය කරමින් කුඹුග්ගස් හිටෝවින් උදේ වරුවේ තිබුණා. යකිනාරම් පැල බෙදලා දුන්නා ඒ දරුවන්ට. පැල 8ක් බෙදලා දුන්නා දරුවෝ 8 දෙනාට. ඒ හදන් මම මේක පරිසරයේ සමග ඉන්න ඕනි. හරියට මම මේ මාතෘකාවෙන් පිට කතා කරන්නේ අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ නිල මධ්‍යස්ථාන වුණත් අපි තෙරපනකොට සීබුද්ධියෙන් කරන්න ඕනි. විශේෂයෙන් පරිසර අවධානයෙන් පරිසරයත් එක්ක එකතු වෙලා එළියේ ඉඳලා පුටුවක් තියාගෙන කරන්න පුළුවන් නම් හරි වටිනවා. විශාල ආකර්ෂණයක් වෙනවා. තමන්ගේ එතකොට මම කියාගෙන ආපු මාතෘකාව බැලුවොත් ඊයේ වැහිබර කාල ගුණයෙන් අපි බේරලා දෙන්න සූර්ය දිවි රාජයෙන් මං ඉල්ලුවා තුන් පාරක්. විනාඩි 5ක් ඇතුළත ඒ වලාකුළු ටික නැති වෙලා ගියා. අපි බයින්න පටන් ගත්තා 3ට කාලක් තියෙන තමයි බැස්සේ. උඩට නගින්න ගත්තා 8:45 වෙනකොට. අපි ඒ පැල ටික හිටවලා දරුවෝ ටික නාලා යෝග වැඩසටහන් 3ක් විතර කරා. කන්ද උඩ සහ ඒ ආරණ්‍ය සේනාසනාවේ සේනාසනයේ. ඉතින් එතන අවස්ථාවෙත් ඉල ප්‍රතිකාර ටිකක් මම ඉගෙනුවා ඒ දරුවන්ට. ඒ දරුවන්ට පරිසරයේ සමග ඉඳිමින් තමයි ඒක කළේ. බොහොම සැහැල්ලුවෙන්. ඉතින් මෙවැනි තවත් වැඩසටහනකින් අපි හමු වෙනමු. අයිබෝවන්.